ඒකාකාරීව ගලන ජීවිතයට සැහැල්ලුවක් විරාමයක් අවශ්‍යයි තමයි. ඒත් ඒ විරාමය ඔබගේ ජීවිතයේ විනාශය කරා රැගෙන යනවා නම් ඒක ඔබ විසින්ම ඔබට කරගන්න මහත් අපරාධයක්. සමහර වෙලාවට ජීවිතයේ తాවකාලික සතුට වෙනුවෙන් අපි තෝරා ගන්නා බැඳීම් බිඳ වැටුනහම ඒවා අපට සදාකාලික පසුතැවීම් ඉතුරු කරනවා. ඒ නිසා සදාකාලික පසුතැවීම් වෙනුවෙන් ඔබගේ ජීවිතයේ උකස් නොකරන්න කියන ඉල්ලීමත් එක්ක ජීවිතයට අලුත් පාඩමක් කියලා දෙන තවත් කතාවක්. එවනම් හැඟුම් ගනුදෙනුවට පෙර තව පාරක් හිතන්න. මේ රූම් අතර කාමරය 33 කාමරය. පිළිවෙලකට තියෙන අපේ ජීවිතේ කාලෙත් එක්ක සමහර වෙලාවට පිළිවෙලකට හැරෙනවා. සමහර වෙලාවට පිළිවෙලකට තියෙන අපේ ජීවිතේ අපිළිවෙලට හැරෙනවා. හැඟීම් එක්ක ගනුදෙනු කරන මිනිස්සුන්ට මේක සරල නැහැ. පිළිවෙලකට තිබුණු ජීවිතේ සංකීර්ණ උනේ කොහොමද අසං? ඔව් අය ඇත්තටම කිව්වොත් මම මගේ ජීවිත කතාව පටන් ගන්න මගේ පාසල් ජීවිතෙන්. ඇත්තටම කිව්වොත් මම ගොඩක් හොඳට ඉගෙන ගත්ත ළමයෙක් ඒ කාලේ. මට ඒ කියන්නේ ගුරුවරු පවා මට ගොඩක් ආදරේ. මොකද මම ඕනම දෙන වැඩක් හරියට කරලා ඒ කියන්නේ මම උනන්දුවෙන් වැඩ කරා, උනන්දුවෙන් ඉගෙන ගත්තා. ඉතින් මම ඕ ලෙවල් ඒ ලෙවල් වලින් පස්සේ මට ලොකුම ටාගට් එක උනේ මගේ ජොබ් එකක් කරන එක, හොඳ රජයේ රැකියාවක් කරන එක. ඉතින් මම කාලෙත් එක්කන් ඉතින් මගේ ටාගට් එක මම කොහොම හරි කවර් කරගන්න පුළුවන් වුණා මට. මම ජොබ් රජයේ රැකියාවක් මට හම්බුණා. ඒ කාලෙත් එක්කන් ඉතින් ගෙදරට අම්මටයි තාත්තටයි ඕමනාව තිබුණා මට විවාහයක් කරලා දෙන්න. ඉතින් මම අම්මාගේ තාත්තයි ඒක මගේ ඔළුවට දානකොට ඉතින් මම එච්චර මට ගැන එච්චර ලොකු ඕමනාවක් තිබුණ නෑ මගේ ජීවිතේට ඒ ගැන. මම එතකොට ඒ ගැන හිතලා තිබුණෙත් නෑ වැඩිය. මට ඉතින් යාළු හිටියා විනෝද වුණා. ඉතින් ඒ හැමදේම තිබුණා. ඉතින් මගේ හොඳම යාළුවෙකුත් හිටියා. එයා නම් බිස්නස් කරන්නේ. ඉතින් මටත් බිස්නස් කරන්නයි ඉඩ කඩ පාඩුව තිබුණා. මට ඕනේ වුණේ ජොබ් එකක් කරලා හොඳට සල්ලි හම්බ කරලා ඒ විදියට ජීවිතේ ගෙනියන්න. අම්මගේ තාත්තගේ බලකිරීමටම ඉතින් මම යෝජනාවට කැමති වුණා. කැමති වුණා කියන්නේ ඉතින් මට ඒක මගේ හිතෙන් ආපු දෙයක් නෙවෙයි. අම්මගේ තාත්තගේ ඕමනාවට මම හා කිව්වා. ඊට පස්සේ ඉතින් අම්මයි තාත්තම මට ගෑන ළමෙක් හොයලා තිබුණා. ඉතින් අපි එක දවසක් ගියා මේ ඒ ගෑන ළමයි ගෙදර බලන්න. එදා ඉතින් මේ මට ඉතින් ඒක ලොකුවට දැනුන්නේ නැහැ. ඉතින් මම ගෑන ළමයි දැක්කහම පස්සේ මට හිතුණා ගෑන ළමයි ගොඩක් ලස්සනයි. ඉතින් මම ඉතින් හිතුවා දැන් ඉතින් මගේ වයසත් හරිනේ, එහෙනම් මමත් කසාදයක් කරගන්න ඕනේ කාලේ කියලා. ඔහොම ඉන්නකොට ඉතින් ගෙදරින් මම ඊට පස්සේ ඉතින් බැලුවා, කතා බහ කරා. ඊට පස්සේ අපේ ගෙදර කට්ටිය අපේ ගෙදර ආපුහම පස්සේ ඉතින් අපි කෝල් කරන්න පටන් ගත්තා. ඉතින් ඔහොම ටිකක් අපේ සම්බන්ධකම් වැඩි වුණා. ඊට පස්සේ ඉතින් ආරේ කසාදේ පැත්තට තිබු උනන්දුව මට වැඩි වුණා. ඊට පස්සේ මේ මම අම්මටයි තාත්තටයි ඉතින් මම කැමැත්ත දුන්නා, මම කැමති කසාදේට කියලා. ඊට පස්සේ ඉතින් මම එයාලා ගෙදර ගියපුවාම ඉතින් එයා මට සලකනවා, එයාලගේ අම්මයි තාත්තයි මට ගොඩක් හොඳට සලකනවා. ඉතින් මේ අපේ අම්මගේ තාත්තගේ එකම බලාපොරොත්තු එකම පුතා මම. ඉතින් එයාලාගේ බලාපොරොත්තු තියෙන්නේ මම හොඳ තැනක ඉන්නවා දකින්න එක. එයාලා ඒකයි ඒ වෙනුවෙන් ඒ කියන්නේ මගේ අනාගතයේ හදන එක තමයි ඒ දෙනගේ එකම බලාපොරොත්තුව. ඊට පස්සේ ඉතින් මම එහෙ ගියපුවාම ඉතින් මට කෑම හදලා කන්න බොන්න දෙනවා, මම ආස කරන දේවල්. එයාලගේ ගෙවල් වලට ටිකක් දුරින් බීච් එක තියෙන අතින් අපි ගියපුවාම හැමදාම වගේ බීච් එකට යන්න පටන් ගත්තා. සතියකට දෙපාරක් තුන් පාරක් අපි බීච් එකට ගියා, කතා බහ කරා. ඉතින් අපේ දැන ඇඳුණුම්කම් වැඩි වුණාන් පස්සේ ඉතින් අපි තීරණයකට ආවා අපි දෙන්නම ඉතින් දැන් බඳින්න ඕනේ වයස හරි කියලා. ඊපස්සේ විවාහය කරලා කරහම් පස්සේ විවාහයෙන් පස්සේ ඉතින් අපි හොඳ මට හොඳ බිරිඳක් මට හම්බුනේ මගේ ජීවිතේට. මම හිතුවට වැඩිය හොඳ බිරිඳක් මට හැමදේම යාගෙන් මට ලැබුණා, ලැබෙන්න ඕන දේවල්. අපිට ළමෙක් හදාගන්න බැරි වුණා. ඊට පස්සේ අපි ડોක්ටර් කෙනෙක් හම්බෙන්න ගියා. ડોක්ටර් කෙනෙක් හම්බෙන්න ගියාන් පස්සේ එතනින් කිව්වේ ළමෙක් හදන්න බැරි අඩුපාඩුව තියෙන්නේ මට කියලා. මගේ ජානවල ප්‍රශ්නයක් තියෙනවා කියලා ડોක්ටර් කිව්වා. ඉතින් ගෙන් බෑක් පරක්කුත්දලා මේ අසංක ඔයා දික්මන්ට එනවද?
ඉක්මනට නම් එන්න වෙන්නේ නැහැ. ඔෆිස් එකේ වැඩ කොට වෙන්නේ. ඇයි? නෑ මේ අර ડોක්ටර් කෙනෙක් හම්බ වෙන්න යන්න තියෙනවනේ. ડોක්ටර්ස්ලා හම්බ වෙන්නේ කීපාරක් ගියාද? බොරු සල්ලි බොරු කාලේ. ඕකට කිසිම වැඩක් වෙන්නේ නැහැ. ඔයාට ඒ ගැන කිසිම උනන්දුවක් නෑ නේද? මේ උදේ පාන්දර ඔළුව කන්න නැතුව ඉන්න මගේ. පිස්සු ගියවන. ඉතින් ගොඩක් වෙලාවට මම කල්පනා කරන්න පටන් ගත්තා මගේ ජීවිතයේ ඇත්තටම එතකොට මට මොනවත් හිතා ගන්න බැරි වුණා. ඉතින් මට මගේ ජීවිතේට නැහැ එතකොට මොනවත් කරගන්න විදියක් නැහැ මට. ඉතින් බිරිඳ ගොඩක් ආදරේ මට ආදරේ හිටියට ඉතින් මට ළමයෙක් අපේ ජීවිතර හදා ගන්න බැරි වුණා අපි දෙන්නට. ඉතින් ඕක තමයි ඉතින් ලොකුම ප්‍රශ්නේ. අහම්බේ ජීවිතේ වෙනස් කරනවා තමයි. ඒක පාර තොටේදී යනේන තැනදී සයිබර් අවකාශයේදී උනත් වෙන්න පුළුවන්. අසංකට කාලෙත් එක්ක මියගිය මතකයක් අහම්බෙකින් මුණ ගැහුණා. කාලෙත් එක්ක පිළිවෙලකට ගොඩනැගිලා තිබුණු අසංකගේ ජීවිතේ මේ අහම්බේ විසින් වෙනස් කළා. ඇත්තට මොකද අසංකුනේ? ඔය ඒ ගැන කිව්වොත් එහෙම දැන් මමයි බිරිඳ අතරය දැන් මේ තියෙන ප්‍රශ්නෙත් එක්කන් එයා ඊට පස්සේ එයාගේ ගෙදර යන්න එන්න සතියකට දෙපාරක් තුන්පාරක් කියලා ගෙදර යන්න එන්න පටන් ගත්තා. මමත් අඬ ගහගෙන යනවා. ඉතින් මුලින් මමත් ගියා. ඉතින් එයාලා ගෙදර අය කියන්න පටන් ගත්තා. ඇයි උඹලා ළමයෙක් හදන්නේ නැත්තේ? ඇයි මෙච්චර පරක්කු කරන්නේ කියලා අහන්න පටන් ගත්තා සැරෙන් සැරේ. එයාටත් ඒක වදයක් වෙන්න සමහරට එයාට ඒ බලපෑමත් එක්කම වෙන්න ඇති. එයා සමහරට මට හැමතිස්සෙම මගෙත් එක්කන් අර තරහක් ගොඩනැගෙන. ඉතින් ඊට පස්සේ ඉතින් එයා ඔය බලපෑමත් එක්ක මම එහෙ යන එන එක අඩු කරා. මම කොහොමත් එයා කතා කරත් මම යන්න නැතුව හිටියා. අසංක හා ආවද? බඩු ගෙනාවද? ඌ ගෙනල්ලා තියෙන්නේ. හා බර බර මේ වයිෆ් නැද්ද? එයා ගමනක් ගිහලා බා. එයා දැම්මෙන්නේ නැහැ. බර බර එයා ගොඩක් වෙලාවට ඉතින් සතියකට දෙපාරක් තුන්පාරක් එයාලා ගෙදර යන්න පටන් ගත්තා. එහෙම පටන් ගන්නකොට ඉතින් මේ කසුන් ආව අපේ ගෙදර හැමදාම වගේ. කසුන් ගැන කිව්වොත් අය කසුන් මගේ එකම තැන මං ජොබ් එක කරන තැන මගේ හොඳම යාළුවා. මොකද බං එකපාරට පොඩ බොන්නේ ඉතින්. හැමදාම මේ වගේ දවස් සෙට් වෙන්නේ නැහැ නේ බං. අද වයිෆුත් නැති එකේ සෙට් උමේද? මේ වයිෆුත් නැති එකේ යමුදරේ. ආරම්භකේ පොට් එකටද? ඔව් ඉතින් වෙන කොහෙද බං? අපෝ මට නම් බෑ ඔය යන්න. එහෙම කරන්න එපාසා යමංකෝ. හා හා එන බලමු. මේ එනට ටක් ගාලා ගිලා ග්ලාස් දෙකයි බයිට් එකයි ආරම්භරින්. මට එන විනාඩි දෙක. ඉතින් ඔහොම ඉන්නකොට ගොඩක් වෙලාවට මම පුරුදුල හිටියා ඔෆිස් ටයිම් එකෙන් පස්සේ මේ Facebook යන්න. Facebook එකේ ඉතින් මම එක එක ඔය post බලලා බලා ඉන්නකොට එක දවසක් අහමෙන් ඔයා දන්නවා ඇති අය ඔයාටත් තියෙන ඇති පාසල් ජීවිතයේ ආදර කතාවක්. ඉතින් මට කිසිම තේරුමක් නැතුව මටත් තිබුණා ඒ වගේ ආදර කතාවක් පාසල් ජීවිතේ. කියන්නේ අර දැක්කහම ඇඟට දැනෙන අර ආදරයක්. ඒ කියන්නේ ලස්සන ගෑන් ළමෙක්. එයාගේ නම රොෂානි. එයා ඉතින් එක දවසක් ඉතින් මම Facebook එකේ එහාට මෙහාට වෙවි ඉන්නකොට ඉතින් post බලලා ඉන්නකොට එකපාරට මට request එකක් ආවා රොෂානිගෙන්. මට ඇත්තටම පුදුමයි රොෂානිගෙන් request එකක් ආවා කිව්වහම මම එවලෙම request එක accept කරා. ඊට පස්සේ අපි දෙන්නා පහුගිය කාලවල වෙච්ච දේවල් කතා කරන්න පටන් ගත්තා Facebook එකෙන්. ඊට පස්සේ අපි හොඳ මිත්‍රයෝ වගේ ආශ්‍රය කරන්න පටන් ගත්තා රොෂානි මායි. Thank you.
බං තාම ගියේ නැද්ද? ගෙදර නම් කොයි වෙලාව යන්න බෑද බං? පරණ කෑල්ලක් සෙට් වුණා එපියේ කි. ඒක පිට්ට ලස්සන වෙලා බං. මේ ඕක කොට කොට ඉන්නේ නැතුව වරේ යන්න ඉක්මනට. උඹ ඵලයන් කො බං? ගෙදර ගියම චැට් කරන්න බෑනේ. මං ටික චැට් කරලා බස් එකේ මෙන්න. එහෙනම් මං ගියා ඈ. හා හා ඵලයන් ඵලයන්. ජීවිතේ ප්‍රශ්න එනවා තමයි. ප්‍රශ්න නැති ජීවිත කොහෙන් කියලා හොයන්න. ඒත් ජීවිතේක ප්‍රශ්නයක් විසඳන්න තවත් ප්‍රශ්නයක් දිගහැර ගනිද්දී පිළිවෙලට තියෙන ජීවිත අපිළිවෙල නොවී තියෙයිද? පිළිවෙලකට තිබුණු අසංකක ජීවිතේ රොෂානිත් එක්ක මේ ඇතිවෙච්ච සම්බන්ධය මේ අහම්බය වෙනස් කළා. එහෙම නේද? ඔව් අයියේ. රොෂානි ගැන කිව්වොත් අයියේ, රොෂානි පාසල් කාලෙන් පස්සේ මට හම්බුන්නේ නෑ. මම රොෂානි ලංකාවේ නෙවෙයි කියලා දැනගත්තේ Facebook එකෙන් ආශ්‍රය කරන්න පටන් ගත්තාම පස්සේ. ප්‍රී වෙන හැම වෙලාවකම වගේ රොෂානි මායි චැට් කරන්න පටන් ගත්තා. ඩස් ටික කාලයක් යනවත් එක්කන් රොෂානිගේ පෞද්ගලික ජීවිතයේ ෆොටෝස් මට එවනවා. මමත් ෆොටෝස් එයාට යවනවා. රොෂානි සුද්දෙක් එක්කන් එහෙ හිටියේ මං. එයාගේ ෆොටෝත් මට එවනවා. එයා ඉන්න සුද්දත් එක්කන් හිටපු ෆොටෝස් එමේ වන්න පටන් ගත්තා මට. ඊටස්සේ ටික කාලයක් යනවත් එක්කම අපි දෙන්න ඉතින් වීඩියෝ කෝල්ස් පවා ගන්න පටන් ගත්තා. මං ඔයාලට ගොඩක් ආසයි රොෂානි. ඔයා මට ඉක්මනට හම්බෙන්න ඕනේ. ලංකාවට ආපු ගමන් ඉක්මනට මට කෝල් එකක් දෙන්න. මං බලන් ඉන්න. මටත් ඔයා බලන් නැතුව ඉන්න බෑ අසංක. ඒ දවස්වල ඉස්කෝලේ යන කාලේ ඉඳලා වාගේ නමගේ හිතේ ආශාවක් තිබුණා. ඒත් මං හිතුවේ නෑ මේ විදියට හම්බෙන් ආයවා හම්බෙයි කියලා. ඉස්කෝලේ යන කාලේ අපි දෙන්නගේ මේ සම්බන්ධය මේ වෙනකන් තිබුණා නම් අපි මේ වෙනකොටත් දැඳලා. අපි ඉක්මනට හම්බෙමු. මං එනවා ඉක්මනට ලංකාවට ආගාවට. ආව ගමන් කෝල් එකක් දෙන්න. මටත් මගේ ජීවිතේ කිසිම සතුටක් නෑ අසංක. මං විඳින දුක දන්නේ මං විතරයි. ගොඩක් වෙලාවට රොෂානි ප්‍රිය කියලා දැනගත්තාම මම හාෆ් ඩේ පවා ගිහිල්ලා වීඩියෝ කෝල්ස් ගන්න පටන් ගත්තා. ඒ තරම් රොෂානිව නැතුව මට බැරි වුණා. ඒ කියන්නේ රොෂානිට කතා කරන තරම් මට ඊට වැඩිය දෙයක් නැහැ. අපෝ හිතේ සතුට ලැබේ ලංකාවට ආවට පස්සේ. කවද දෙන්න හිතාගෙන ඉන්නේ? ආවට පස්සේ මම අමතක වෙයිද දන්නේ නැහැ. රොෂාන්ට වීඩියෝ කෝල් එකක් දවසට ගත්තේ නැත්නම් මට නිකන් පිස්සු වගේ කෑවේ නැහැ වගේ මට. ඒ තරම් ඒ කියන්නේ රොෂානි ඒ තරම් මට රොෂානිව ලං වුණා. ඊට පස්සේ මගේ එකම ටාගට් එකුණේ රොෂානිව කොහොම හරි ලංකාවට ගෙන්න ගන්න එක. මොකද ඔයාලට වෙලා තියෙන්නේ? හැමතිස්සෙම බැලුවත් ෆෝන් එක ඔබ බින්න. මම මේ යාළුවට චැට් කර කර හිටියේ. කම්මැලි කමට. යාළුවෙක්ට. එතන ගෙදර ප්‍රශ්නයක් ගෙනවත් කතා කරන්න බෑනේ අනේ ඔත් එක්ක. ඔයාලට මම දැන් කිව්වනේ. යාළුවෙක් එක්ක කතා කර කර හිටියේ. යාළුවෙක්. අලුතෙන් හම්බුන යාළුවෙක් වෙන්නේ නැති නේද? අනේ කෑ ගහන්න නැතුව ඉන්න. පරණ මතකයන් කාලෙකට පස්සේ අපිට මුණ ගැහෙද්දි. මේ මතකයන් මේ චරිත ගොඩක් වෙනස් වෙලා. එතපි හිතන්නේ අපි විඳින්නේ කාලයකට කලින්
සමුගන්න පෙර ඉතුරු වුණු මතකයන් පමණයි. අතීතයෙන් වර්තමානයට එන්න හීනකින්වත් හිතන්නේ නැහැ. ඒත් වර්තමානයේ අර්බුදයෙන් අර්බුදයට යන එක වළක්වන්න බෑ. අවසානයේ මොකද උනේ? ඔවයේ මේ දැන් මට ඕමනාව තියෙන රොෂානිය කොහොම හරි ලංකාවට ගෙන්න ගන්න. ඉතින් රොෂානිමයි හැබැයි වීඩියෝ කෝල්ස් ගන්න එක නතර වුණේ නැහැ. ඒක එක දිගටම අපි කරගෙන ගියා. ඉතින් අර රොෂානි තින් මට එන දිනයක් දවසක් කියලා තිබුණේ නැහැ. හැබැයි එකපාරට මට රොෂානි ඔහම වීඩියෝ කෝල්ස් අරගෙන ඉන්නකොට මට එක දවසක් කිව්වා රොෂානි වැකේෂන් එකකට ලංකාවට එනවා කියලා මාස 3කට. ඊට පස්සේ ඉතින් රොෂානි අතරම රොෂානි විතරයි එන්නේ රොෂානිගේ මොකද පවුලේ කට්ටිය ඔක්කොම ඉන්නේ පිටරටවල. ඉතින් රොෂානි අන්තිමටම හිටියේ තනියම ලංකාවට වෙලා හිටියේ රොෂානි තනියම. ඉතින් මම රොෂානි ආපු දවසම හම්බෙන්න ගියා. ඉතින් ඔහොමම මේ රොෂානි මා ඉතින් ගොඩාක් වෙලාවට ඒ කියන්නේ දවස ගානේ හම්බෙන්න පටන් ගත්තා. වෙලාවකට මට ගෙදර බින්දගෙන් කෝල්ස් එනවා, මං ඒවත් ආන්සර් කරන්නේ නැහැ. මොකද මට ඒකත් වටින රොෂානිත් එකන් ඉන්නවා ඉන්න එක තමයි මට වටින්නේ. ඉතින් රොෂානිට ඔය ලංකාවේ යන්න ඕනේ කියපු තැන් තිබ අපි දවස් 3-4 ගොඩක් දුර ට්‍රිප් ගියා. ඉතින් කොහොමද? ඔයා දැන් හුඟක් වෙනස් වෙලා. මම නෙවේ. ඔයා නම් ගොඩක් ලස්සන වෙලා හැඩ වෙලා ඇවිල්ලා තින් රට ගිහලා ආවට පස්සේ. ඒක නෙමෙයි. කෝ වයිෆ් ගෙදර? ඔය ඉන්නේ. ගෙදර ඉන්න. ඇයනේ දුකෙන් වගේ. නෑ. එහෙම ගන්නෑ. බබෙක් එහෙම ඉන්නවද? තාම නම් ඉතින් නෑ. ඔය ඇච්චර හිතන්න එපා. වෙලාව ආවම හැමදේම වෙයි. එහෙම ගන්නෑ. ඔයාට පස්සේ ඉතින් මං සතුටින් තමයි. මාත් සතුටින් ඔයා මගේ ළඟ ඉන්නවනේ. ඉතින් ඔහොම රොෂානි මං ආශ්‍රය කරා. ඉතින් ගොඩක් ළඟින් ආශ්‍රය කරා. රොෂානි නැතුවම බෑ මට. හෙලෝ, ඔයා කොහෙද ඉන්නේ? මම ඔෆිස් එකේ ඉන්නේ. බස් එකේ මීටින් එක. මම බස් එක ගොල්ලක් දෙන්න. හෙලෝ. කවුද? වයිෆ්ද? ඔව්. ඔයා මාර බයයි නේ වයිෆ්ට. අවසාන දිනේ රොෂානි දැන් මාස 3කට විතර පස්සේ දැන් රොෂානි යන්නත් ලං වුණා. මං ඉතින් රොෂාන්ට යන්න එපාම කියලා බල කරත් රොෂානිට පිටරට යන්න ඕමනාව තියෙනවා. ඉතින් එයාට යා යුතු බවම එයා කියනවා. ඉතින් මම රොෂානිය නවත්තන්න හදලා රොෂාන් නැවතුන්නේ නැහැ. රොෂානි පිටරට ගියා. මේ එහෙනම් උඹට හරි ගියා. ගෙදර එකයි පිට එකයි දෙන්නෙක් මින්නවනේ බං. ඇයි මට විතරද? උඹටත් ඉතින් ඔය හතර වටේ මින්නේ. ඒ වුණාට බං මට කිසිම වැඩක් නෑ බං. මේ පොඩකට අර ගෑනියෙන් බං කෝල්ලා. හෙලෝ. හෙලෝ. කොහෙද ඉන්නේ? මේ මං එන ගම. ආ එහෙමද? මේ ඒක නෙමේ. හෙට අපි මීට් වෙමුද? හෙට නම් එන්න බැරි වෙයි. හෙට වයිෆ්ලා අම්මා බලන්න යන්න දාගෙන තියෙන්නේ. හරි, ඔයාට වයිෆ් එක්ක අම්මලා ගෙදර යන්න පුළුවන් ඕන වෙලාවක. මම ලංකාවට ඇවිල්ලා ඉන්නේ ඔයා හින්දා. ඔයා අනිවාර්යෙන් එන්න ඕන. එච්චරයි. හෙලෝ. හෙලෝ. ඇයි බං, ප්‍රශ්නයක්ද? නෑ බං. හෙට වයිෆ් ගේ අම්මා බලන්න යන්න දාගෙන තියෙන්නේ. එහෙන් අර අරයා කතා කරනවා. මොකක් කරන්නද කියලා මට හිතාගන්න බෑ බං. ඒක තමයි යකෝ කියන්නේ. අපි වගේ නිදාසි කුරුල්ලෝ වගේ හිටියන ඕම් ප්‍රශ්න නැහැනේ බං. ඈ උඹලා වේලාසින් බැඳලා විඳවනවා. හරි හරි, දැන් යමක් දැන් යම යනකම කතා කරමු. මරේ කරක් උත් වෙනවානේ.
ඉතින් ඔහොම ඔහොම ඉන්නකොට කාලයත් එක්ක යනකොට ඉතින් මට මගේ මේ ලිංග ප්‍රදේශය අයියා මේ පොඩි බිබිලි වගේක් දාන්න පටන් ගත්තා. ඉතින් ඒක පොඩිවට තිබුණේ මම ඉතින් වහගෙන ඉන්න උත්සාහ කරාට මට ඒක වහගෙන ඉන්න බැරි තරම් ඒක වැඩි වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මම ඉතින් මේ ඔය ගැන ඉතින් මම කසුන්ට කිව්වා. මම මගේ දේවල් මම ඔක්කොම කියන්නේ කසුන්ට මම කිව්වා. ඉතින් බලෙන්ම වගේ කසුන් මාව හොස්පිටල් එකට යන් කියලා ඇදගෙන ගියා. සහෝදරයා කොහොමද? මොකෝ බං අවුලෙන් වගේ ඇටි කෙල් ගාපු ගුඩුවෙක් වගේ මම රප්සට ගිබන් ඉන්න. ඇයි බං මොකෝ අවුල? ගෙදරටවත් මවන්න උනාද? මේ ළඟදී නම් මට අමුත්තක් දැනෙනවා බා. මොකද්ද බං? මොකෝ කේස් එක? අම්මා මේ ඕකනම් හරියන්නේ නැහැ. ડોක්ටර් කෙනෙක්ට වෙන්නමු. මට බෑ බං. මං කොහොමද ડોක්ටර් කෙනෙකුට කියලා මේ කියන්නේ? මට ලැජ්ජයි බං. ලැජ්ජයි කියලා මැරෙන්න දෙයක් හොදන්නේ? මේ මං බෑ බං. බෑ කියලා හරියන්නේ නැහැ. අතීත මතකය යහපත් වර්තමානයේ අර්බුදයට පත් කළා. විවාහ ජීවිතය දෙදරුවා. ප්‍රශ්න වලින් හෙම්බත් වුණා. මේ හැම දෙයකටම හේතුව අසංකගේ අතීත මතකය පමණක්මද? අතීතයේ කම්පනය අනාගතයට වර්තමානයට දැනෙන්නේ කොහොමද? ඔබ ඔබටම සමාව දෙන්න සූදානම්. ඔවයි ගැන කිව්වොත් කසුන් මගේ හොඳ මිත්‍රයා මාව ડોක්ටර් කෙනෙක් ගාවට එක්කන් ගියානේ. එදාම මාව ડોක්ටර් මගෙන් ප්‍රශ්න කරාට පස්සේ මට මගේ ලැජ්ජාව ගැන හිතන්න උනේ නැහැ. මට මගේ හැමදේම කියන්න උනා. හොඳයි, මට තේරෙනවා ඔයාගේ ගැටලුව ගැන. අපි අද ඔයාව පරීක්ෂාවට ලක් කරමු. මොනවහරි ලිංගාශ්‍රිත රෝගයක් තියෙනවද කියලා දැනගන්න. ඔයාට බය වෙන්න කිසිම හේතුවක් නැහැ. මොකද ඔයා කියපු තොරතුරු කිසිම දෙයක් වෙන කෙනෙකුට දැනගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක ඉතාමත් රහසිගතයි. ඉතින් අද දවසේදී මම ඔයාව පරීක්ෂාවට ලක් කරනවා. ඊට අමතරව ඔයාගේ රුධිර පරීක්ෂණයක් කරනවා. ඒකදී අපිට HIV පරීක්ෂාව, HIV මූලික පරීක්ෂාවට කරන්න පුළුවන්. උපදංශය කියන රෝගය සඳහා මේ පරීක්ෂාවක් කරන්න පුළුවන්. ගොනෝරියා කියන රෝගය සම්බන්ධවත් අපිට ඔයාගේ ලිංගික පෙනුසෙන් පොඩි සාම්පල් එකක් නිදර්ශකයක් අරගෙන, ඒ ශ්‍රාවයන්ගේ නිදර්ශකයක් අරගෙන අපිට පරීක්ෂාවට ලක් කරන්න පුළුවන්. ඊට අමතරව මම ඔයාව පරීක්ෂාවට ලක් කළා ඒ පෙදසේ වෙන තුවාල, වෙන මොන හරි ශ්‍රාවයන් ගැලීම්, එහෙම නැත්නම් රෑෂ් වගේ, කියන්නේ කුෂ්ඨ වගේ මොන හරි තත්ත්වයක්, මොන හරි වෙනස්කමක් තියෙනවද කියලා අපට දැනගන්න පුළුවන්. ડોක්ටර් මං හිතන්නේ තේරුම් ගත්තා මට මොන හරි ආසාදනයක් තියෙනවා කියලා. ඊට පස්සේ ડોක්ටර් මාව චෙක් කරා. චෙක් කරාම පස්සේ එයා කිව්වා මට දිලීර ආසාදනයක් තියෙනවා කියලා. ඔයාගේ පරීක්ෂාවල ප්‍රතිඵල ටික අද අපට ඇවිල්ලා තියෙනවා. ඒ පරීක්ෂාවල හැටියට ඔයාට ලිංගිකව බෝ වෙන රෝගයක් නැති බවට තමයි පෙන්නුම් කරන්නේ. ඉතින් ඇත්තටම වාසනාවන්තයි. විශේෂයෙන් මේ වගේ අවදානම් ලිංගික හැසුරක් තිබුණට පස්සේ ඔයා මේ වගේ සායනයකට ඇවිල්ලා ප්‍රතිකාර ගන්න ඕන, ඔයාව පරීක්ෂාවට ලක් කර ගන්න ඕන කියලා හිතපෙගෙනම ගොඩක් ආඩම්බර වෙන්න ඕන. මොකද ඒක ගොඩක් වටින දෙයක්. ඉදිරියට වුණත් මේ වගේ මොනවා හරි ඔයාට සැකකටයුතු මොකක් හරි අවදානම් හැසිරීමක් තියෙනවා නම් අනිවාර්යයෙන් සායනයට ඇවිල්ලා මේ විදිහට පරීක්ෂාවට ලක් කරගන්න අවශ්‍යයි. ඉතින් අය ડોක්ටර් කියපු විදිහට මම මට ડોක්ටර් කිව්වා මේ අනියන් සම්බන්ධකම් පවත්වන්න එපා කියලා. එකම සම සහකාරියක් එකම් පමණක් ලිංගික සම්බන්ධකම් පවත්වන්න කියලා. මොකද අනියම් සම්බන්ධතා පැවැත්වීමේ මගේ ඒ ලෙඩේ ප්‍රවර්ධනය වීමේ වැඩි කියලා. අසංකට තිබුණේ දිලීර රෝගයක්. මේ දිලීර රෝග සමාජයේ බහුලව දක්නට ලැබෙන රෝග තත්ත්වයක්. මේ
දිලීර රෝග කියන එක ලිංගිකව බෝ වෙන්න පුළුවන්. නමුත් ඒක සමාජ රෝගයක් විදිහට අප සලකන්නේ නැහැ. ලිංගිකව බෝ වෙන එකට අමතරව ඇඟේ තියෙන දියවැඩියා තත්වයක් නිසා, ඊට අමතරව මේ ලිංගික පෙදෙස හෝදන එකේ අපිරිසිදුකම නිසා හරි ඕනවට වැඩිය හෝදන හේතුව මත, එහෙම නැත්නම් අපි හෝදනකොට පාවිච්චි කරන සබන් වර්ග, ඒ වගේ නොයෙකුත් හේතු නිසා මේ වගේ දිලීර තත්ත්ව හැමේ ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් මේ දිලීර ආසාදන වලදී වෙන්නේ ලිංගික පෙදෙසේ පොඩි කැසීමක් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව ලිංගික පෙදෙස රතු පැහැගැන්වීමක්, උඩින් හැම යාම වගේ තත්ත්වයක්, ඊට අමතරව ඒ පෙදෙස පැලෙන ගතිය දක්නට ලැබෙන්න පුළුවන්. ඇතැම් විට පොඩි මුත්‍රා දැවිල්ලක් පවා ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ රෝගී තත්ත්වයක් තියෙනවා නම් අනිවාර්යෙන් කෙනෙක් අදාළ වෛද්‍යවරයෙක් කරා යොමු වෙන්න අවශ්‍යයි. යොමු වෙලා අවශ්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු වෙනවා. මොකද මේක සනීප කරන්න පුළුවන් රෝගී තත්ත්වයක්. එහිදී අපි ඒ පුද්ගලයාට ඒ පෙදෙස හෝදන්නම අවශ්‍ය ආකාරය, ඊට අමතරව එයාට අවශ්‍ය ප්‍රතිකාර, මොන හරි ආලේපන ගල්වනවා නම් ඒ දේවල්, ඒ සම්බන්ධව සියලු තොරතුරු ලබා දෙනවා. ඊට පස්සේ අපි නැවතත් එයාව සායනයට කැඳවලා ඒක රෝගය සුව වුණාද කියලා අපි පරීක්ෂාවට ලක් කළා බලනවා. මට අවසාන වශයෙන් කියන්න තියෙන අයියේ, විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වගේ අවදානම් සහකාරියෙක් එක්ක අපි මොන හරි සම්බන්ධකමක් පවත්වනවා නම් ඒකට ආරක්ෂක විදි උපක්‍රම භාවිතා කරන ලෙසර මං ඉල්ලා සිටිනවා. මොකද මට වෙච්ච දේ මං කැමති නෑ තවත් කෙනෙකුට සිද්ධ වෙනවට. අසංක අපේ සායනයට පැමිණියේ ගොඩක් ලැජ්ජාවකින් බයකින්. ඉතින් ඔබ මේ වගේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයකට යොමු වෙලා තිබුණා නම්, හරි ඔබට මේ වගේ ගැටලුවක් තියෙනවා නම්, කොයි වෙලාවකවත් ලැජ්ජ වෙන්න එපා, බය වෙන්න එපා. ගුලවහාම ළඟම තියෙන ලිංගාශ්‍රිත රෝග සායනයේ වෛද්‍යවරයෙක්ව මුණ ගැසෙන එක ගොඩාක් වැදගත්. මොකද වෛද්‍යවරයෙක් විදිහට අපිටත් අවශ්‍ය වෙන්නේ මේ ලංකාවේ සමාජ රෝග බෝ වෙන එක වළක්වන්න. මේ සමාජ රෝග බෝ වෙන එක ක්‍රමක්‍රමයෙන් ලංකාවේ වැඩි වෙමින් පවතිනවා. ඉතින් අපට ගොඩක් අවශ්‍යතාවයක් තියෙනවා මේ රෝග පාලනය කරගන්න. ඉතින් ඒ සඳහා ඔගොල්ලෝ කරන්න අවශ්‍ය වෙන්නේ, ඔයගලගේ යම් අවධානමක් තිබුණා නම්, එහෙම නැත්නම් ඔයගලන්ට යම් රෝග ලක්ෂණ පවතිනවා නම්, ඉක්මනින්ම ළඟම තියෙන සායනයට පැමිණෙන එක. අපේ මූලික සායනය, ප්‍රධානම සායනය කොළඹ විසේරම් පාරේ තියෙනවා. ඊට අමතරව අනෙකුත් සායන මේ මූලික ලිංගාශ්‍රිත රෝග සායනයට අදාළ අනෙකුත් සායන ලංකාවේ හැම දිස්ත්‍රික්කයකම ප්‍රධාන රෝහලක් අනුයුක්තව පිහිටනවා. ඉතින් ඕගොල්ලන්ට මේ සායනවලට ගිහිල්ලා නොමිලේ මේ අපේ සේවාව ලබා ගන්න පුළුවන්. මේ සේවාව ඉතාම රහසිගතවයි අපි ඕගොල්ලන්ට ලබා දෙන්නේ. ඒක නිසා කිසිම බියවීමකින් පැකිලීමකින් තොරව මේ සායනවලට ගිහිල්ලා අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න එක තමයි වඩාත් උචිත වෙන්නේ. කාලයත් එක්ක අපි ජීවිතේ ප්‍රශ්න තේරුම් ගන්නකොට අපි ගොඩක් දුර ගිහින් ඉවරයි. අපිට ගොඩක් දේවල් නැති වෙලා ඉවරයි. මොකද කාලෙත් එක්ක තමයි මේ අවකාශයේ ගොඩක් දේවල් ගොඩනැගෙන්නේ. අවසානයේ අපිට ඉතුරු වෙන්නේ පසුතැවීමක්, වේදනාවක් විතරයි. ඒක නිසා තමයි අපි ඔබට නිරන්තරයෙන්ම මතක් කරන්නේ හැඟුම් ගණදුනට පෙර තව පාරක් හිතන්න කියලා. එවනම් අද රාත්‍රියෙන් සමුගන්න මේ රූම් අතර කාමරය 33 කාමරය. අපි ගිහින් එන්න. සුබ රාත්‍රියක්.